සුබ උදෑසනක් ඔබට. තවත් සතියක් අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබ කාර්යබහුල ඇති. අපි මේ කාර්යබහුලත්වයේ සමගින් ඔබ දැනුවත් කරන්නට සූදානම් වෙනවා. ඔබ වැටි කරන අතරතුරු අප සමගින් එක්වන්න බලන්න අහගෙන ඉන්න පත්තරවල විස්තර ටික කියන්න. අපි අද බලමු පත්තර දෙක තියෙන ප්‍රධාන ශීර්ෂ පාඨ මුලින්ම. ඒ එකක් ලංකාදීප පත්තරේ. ඒ වගේම අනිත් එක දිවයින පත්තරේ. දෙකම එන්නේ එකම කතාවක් ගැන. හිටපු කොටියාගේ කිල්නොච්චි නිවසේ අවි ගබඩාවක්. බිරියත් සොහොයරියත් සමග අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න සහ රොමේෂ් මදුශංක ඉන්දිකා රාමනායක ලියන්. කිල්නොච්චියේ අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි, අත්බෝම්බ, ඩෙටනේටර් සහ ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ විශාල තොගයක් කිල්නොච්චිය මූලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගන්නා ලදයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ලංකාදීපයට ඊයේ සඳහන් කළා. පේනවද බඩු තොගේ? හිටපු කොටි සාමාජික ජූඩ් පීටර්සන් රොබින්සන් නැමැත්තාගේ කිල්නොච්චි අම්බාල්කුලම් නිවසේ සඟවා තිබේදී සොයාගන්නා ලද ගිනි අවි සහ උණ්ඩ ඇතුළු යුද උපකරණ තොගෙන් කොටසක් තමයි රොමේෂ් මදුශංක ෆොටෝ එකකුත් ගහලා මේ දාලා තියෙන්නේ. මේක දානවා ජූඩ් පීටර් රොබින්සන් නැමැති 36 වී ඇති මෙම හිටපු කොටි සාමාජිකයා පසුගිය සිකුරාදා රාත්‍රියේ සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී T56 ස්වයංක්‍රීය ගිනි අවියක් උණ්ඩ 15ක් සහ මැගසින් එකක් සමග සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර හමුදා කඳුරේ නිලධාරියෙකුට ලැබූ තිබූ තොරතුරකට අනුවයි කියලා දාලා තියෙනවා. මේ සුළුපටු කතාවක් නෙමෙයි. හිටපු කොටියෙක්ගේ කිල්නොච්චි නිවසේ තියෙනවා අවි ගබඩාවක්. සෙල්ලන්නේ හරි. අද ඕකම තමයි දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තියෙන්නේ. කොටි ප්‍රබලයාගේ කිල්නොච්චි අවි ගබඩාව වටලයි හේමන්ත රන්දුණු ඇතුළු පිරිසක් ලියන්නේ. සැක්කරුගේ බිරිඳ සහ සොහොයුරිය අත්අඩංගුවට අත්බෝම්බ, C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය, පතොරම්, දුරවිදින අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක්, ඩෙටනේටර්, ප්‍රභාකරන්ගේ රුව සහිත ටී-ෂර්ට් සොයාගැනි. මෙවැනි කාරණාවක් නැවත වතාවක් මතුවෙන්න ගන්නවා. කොටි ප්‍රබලයාගේ කිල්නොච්චි අවි ගබඩාව වටලයි අවි ගබඩාවක් කියලයි කියවෙන්න ගන්න. දැන් ඒ අතරතුර මේ කතාවටත් අපි ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මැලේසියාව LTTE තිප්පොලක් වේ දින දෙකදී කළ මෙහෙයුම් දෙකකින් 12 දෙනෙක් අත්අඩංගුවට, 2019 වසරේ සැක්කරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට මැලේසියානු ආරක්ෂකංශයයි කියන්නේ. LTTE සංවිධානය නැවත ගොඩනැගීම, සමාජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇතැයි මැලේසියානු ආරක්ෂකංශ සඳහන් කරනවා. පසුගිය 10 වෙනිදා සහ 12 වෙනිදා මැලේසියාවේදී LTTE සංවිධානය සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 12 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබඳ කරුණු දැක්වීම වෙනුවෙන් මැලේසියානු පොලිසිය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කිරීමක් කරගෙන තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වූ මැලේසියානු විශේෂ ප්‍රතිත්‍රස්ත විමර්ශනයකේ සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ අත්අඩංගුවට පත් සැක්කරුවන්ගේ ගිණුම් තුළ විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදු වී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි. කොහෙන් මුදල් ඇවිල්ලා කොහෙට මුදල් යවලද කියලා කවුද දන්නේ? සෑහෙන මුදල් ගනුදෙනු සිදු වෙලා තිබෙනවාලු. කොහොමද මේ LTTE ක්‍රියාකාරකම් යලි යලි ඇති කරගන්නට යම් යම් හොර රහසේ සිදු කරන ක්‍රියාන්විතයන්වල තරම? එකක් එනවා මැලේසියාව LTTE තිප්පොලක් වෙලා කියලා, අනිත් එක එනවා කොටි ප්‍රබලයාගේ කිල්නොච්චි අවි ගබඩාව වටලයි කියලා. සෑහෙන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ආ නැත්තං ඊට පස්සේ ගැටලුවක් වුණාට පස්සේ කෑවෝ කියලා වැඩක් නෑ. දන්නවනේ ඒ වගේ කතා කොච්චරද කියලා. ආ මෞබින් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයත් අද ඔය කතාවමයි. බලන්න, ප්‍රභාකරන්ගේ කෙරුමෙක් ගිනි අවි පුපුරන ද්‍රව්‍ය සමග මාට්ටු, ඒ අර කතාව. එතකොට මැලේසියාවේදී තවත් පහක් කොටු වෙති. එතකොට අත්තර ප්‍රභාකරන්ගේ රුව සහිත ටී-ෂර්ට් 4කුත් තිබිලා චාල්ස් ඇන්තනි බලකායේ හිටපු සමාජිකයෙක් චාමර අබුරුසුරිය ඇතුළු පිරිසක් ලියයි. කතා දෙකම සම්පින්දණය කරලා තියෙනවා එතන. කිල්නොච්චි එකක්, ඔහුගේ නිවසේ අවි ගබඩාවක් තිබීම. කොහොමද එතකොට මේවා මොවුන් මේ විදියට හොර රහසේ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ? අර පැත්තෙන් මැලේසියාවේ. එතකොට එතන සෑහෙන ගනුදෙනු සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් කිරීමක් කරනවා, මුදල් ගනුදෙනු කියලා. මෙවැනි කාරණා ගණනාවක් තියෙන්නේ. අවධානය නම් කොච්චර ඕනද කියලා මම නොකියුවාට ඔබ හොඳටම දන්නවා. ඒකම අද දානවා
මෞබිම ගුරුකන්ද විහාරාධිපති හිමිට හා භාරකරුට මරණ තර්ජන වවුනියාවේ රසාදිසා මඩුකන්දේ දීපාල් ලියන් චාරුපෙකුත් සහිතවයි දාලා තියෙන මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය ඉල්ලමින් පසුගිය 11වැනිදා සවස එහි පැමිණි දෙමළ ජාතිකයන් පිරිසක් විහාරස්ථානයේ වෙසෙන භික්ෂූන් වහන්සේව සහ භාරකරුව මරා වළලන බවට තර්ජනය කොට තිබෙනවා. මෙසේ පැමිණ ඇත්තේ විහාරස්ථානයට යාබදුව පිහිටි නීරාවි අඩි කෝවිලේ පිරිසක් හා පළාතේ ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් කියලා මේක දානවා. මේ අවස්ථාවේදී මුලතිව් පොලිසියට තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම ගැටුම සමතයකට පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පිල්ලියාර් කෝවිලේ පිරිස භික්ෂුන් වහන්සේගේ විහාරස්ථානයේ ඉඩම් ඔප්පුව ඉල්ලමින් උන්වහන්සේට තර්ජනය කොට තිබෙන පුවතකුත් අද මෞබිම් පත්තරේ වාර්තා කරලා තියෙනවා. ගුරුකන්දේ කතාව කොයි තරම්නම් තැනකද තියෙන්නේ කියලා ඔබ හොඳටම දන්නවා. පෞගිය වකවානුව පුරාවටම මේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දිගින් දිගටම කතාබහට ලක් වුණා. මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළද තියෙන්නේ මේ පිළිබඳව කල්පනාකාරීව ගැටලුවක් ගැටුමක් ඇතිවන්නට ඇති නොවන්නට ඒ වගේම වැරදි තැනකට මේ ගැටුමපත් නොවන්නට පෙර ආතුව පේවර ගන්නෙ නැද්ද නිදිද කියන කතාව අහන්නට වෙනවා. මේ ගුරුකන්ද කතාව නැවත නැවත මතක් වෙද්දී ඒ අතරේ ආබාධිත රණවිරුවාට මැර ප්‍රහාරයක් ඇමතිවරයෙකුට කළ අපහාසයක් ගැන අසමින් පහර දුන්නා චාමර අමරසූරි එලියන්. ඔබ දන්නවා මේ කතාව පෞද්ගල දවසවල කතා කළා. අද මේ මෞබිම් පත්තරේ දාලා තියෙන කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පසුගියදා පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක් වූ රණවිරුවෙකුට කිසියම් පිරිසක් කරන ලද පාරදීමකින් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යුද හමුදා කමාණ්ඩෝ බලකායට අනුයුක්තව සේවය කළ මොහු ආබාධිත රණවිරුවා මෙම සිද්ධිය පිළිබඳව මෞබිමට කරපු විස්තරයක් එක්කයි වාර්තාව දාලා තියෙන. එක පැත්තකින් ගුරුකන්ද විහාරාධිපති ටීමිට ආභාරකරුට මරණ තර්ජන, අනිත් පැත්තෙන් ආබාධිත රණවිරුවාට මැර ප්‍රහාරයක්, මේ පැත්තෙන් ප්‍රභාකරන්ගේ කෙරුමේ ගිනි අවි පුපුරන ද්‍රව්‍ය සමග මාට්ටු ගිනි අවි ගබඩාවක් කියලා තියෙනවා, අනිත් පැත්තෙන් මැලේසියාවේ එල්ටීටීයේ තිප්පොලක් වෙලා කතා අමුතු විදිහට වාර්තා වෙන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. දැන් අපි යමු දේශපාලන කාරණා ගණනාවකට. මොනවද ඊයේ දවසේ පෙරේද දවසේ පෞගිය දවස්වල උනේ මොනවද වෙන්න තියෙන්නේ ඒ කතාබහ. ඊයේ දවසේ විශේෂයෙන්ම කතාවට ලක්ුණේ තොණ්ඩමන්ගේ සහය. අද ප්‍රධාන ශිෂ්‍ය පාඨය තොණ්ඩමන්ගේ සහය ගෝටාට හැටන්හි රංජිත් සහ ෂාන් හුලන්ගේ එලියන්. අපි ඊට කලින් මේ කාරණා ටිකට අවධානය යොමු කරමින් සිටමු. පළමු කතාව වාර්තා කරනවා මෙහෙම. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අපට සහයෝගය දෙනු ඇතැයි විශ්වාස කරනවා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් කරපු ප්‍රකාශයක් පොල්ගහවෙල දිමේෂ් වාර්තාවක් බවට පත් කරලා තියෙන්නේ. මා ඒ වාර්තාව ඉදිරිපත් කරන්නම්. මෙවර ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා දෙන බවට අපට විශ්වාසයක් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ප්‍රාදේශීය මට්ටමින් 80%ක් අපත් සමග සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් සඳහන් කිරීමක් කරනවා. එතකොට අකිල එහෙම කියද්දී දයාසිරි මෙන්න මෙහෙම සඳහන් කිරීමක් කරනවා. චන්ද්‍රිකාට දයාසිරිගෙන් දැඩි පිළිතුරක්. එමයි වාර්තාව දාලා තියෙන්නේ. අපි මේ වාර්තාව දැන් අවධානයට යොමු කරන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීමට පක්ෂය ගත් තීරණය සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත දැඩි ප්‍රතිචාරාත්මක පිළිතුරක් යවා තිබෙනවා ලිපියක්. මීට ප්‍රථමයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් දයාසිරි ජයසේකර වෙත එවන ලද ලිපියකින් ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ගත් තීරණය ප්‍රශ්න කර තිබුණලු. පක්ෂයේ බොහෝ සංවිධායකයන් එම තීරණයට ප්‍රසාදයක් නැති හේන් ඒ පක්ෂයේ පාවා දීමක් බව ඇගේ අදහස වෙලා. ඊට පස්සේ මුලින් WhatsApp පණිවිඩයක් මගින් පෞද්ගලිකව කරන ලද විමසීමක් පසුව සමාජ මාධ්‍ය රැසක පළවීම ගැන මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කනගාටුව පළ කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙත සහාය පළ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම් වලට එකඟ බවත් ඇගේ දිවංගත පියාණන් වන SWRD බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති කිසිදු ලෙසකින් හැල්ලු කිරීමක් නොවන බවත් දයාසිරි ජයසේකර පෙන්වා දෙනවා.
දැඩි ප්‍රතිචාරාත්මක පිළිතුරක් දයස්ත්‍රි චන්ද්‍රිකාට දුන්නා කියලා සඳහන් වෙන්නේ. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ ආවරණය කරන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ඊයේ ඇයට ඥානීය පහළ වේවා යැයි ප්‍රාර්ථනාවකුත් එක්කලා එවැනි අවස්ථාවකුත් දක්නට ලැබුණා මාධ්‍ය අමුවකේ. මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ගෝඨාභයගේ පොහොට්ටුවේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද? ඒ කතාව වාර්තා කරන අතර අද පත්තරේ ප්‍රධාන පිටුව ශීර්ෂ පාඨය නම් දීලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. ගෝඨාභය කිසිදු රැලියකට ජනපති මෛත්‍රී නෑ. ඉන්දිකේ ඒවා විතරන ලිය. ගෝඨාභයගේ ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම 500කට වඩා සංවිධානය කළද එම කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කිරීමක් කළා තියෙනවා. ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් 341ක් ආ කොට්ටාස මට්ටමින් රැස්වීම් 160ක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් 500කට වඩා වැඩි ගණනාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව ඔහු සඳහන් කරනවා. ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා. මෙවර ජනාධිපති වැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව පෞද්ගල දාස්වල සඳහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ ආවරණය කරන සභාපතිවරයා මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම රැස්වීම් 500කට වඩා වැඩි ගණනාවක් පැවැත්වීමට සූදානම් වීම ගැන තමයි ඒ දාලා තියෙන්නේ. දැන් අපි යමු අර කතා කරන්න හදපු කතාවට. ඒ තමයි තොණ්ඩමන්ගේ සහාය පිළිබඳව. අද පත්තර ප්‍රධාන ශිෂ් පාඨ සහ ප්‍රධාන පිටුවල වාර්තා බාට එකපත් කරගෙන තිබෙනවා. මේ මෞබිම් පත්තරේ තොණ්ඩමන්ගේ හා පිල්ලයන්ගේ සහයත් ගෝඨාට ලක්ෂ්මී ජයකොඩි ඇතුළු පිරිසක් ලිය. සටහන මෙහෙමයි වාර්තා කරන්නේ. අරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන්නුත් ලංකා කම්කරු කොංග්‍රසයත් සිවනේස තුරේ චන්ද්‍රකාන්ත නිවත් පිල්ලයන්ගේ නායකත්වයෙන් යුත් TMVP හෙවත් තමිල් විඩුලදෙයි පොලිගල් පක්ෂයත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට ඊයේ තීරණය කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මෞබිමට සදාන් කළේ මහින්ද රාජපක්ෂගේ පාර්ශ්වය සමග සිය පක්ෂයේ බොහෝ කාලයක් කටයුතු කර තිබෙන බැවින් ඔවුන් පිළිබඳ විශ්වාසය ඇති බවත් ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට සිය පක්ෂය තීරණය කළ බවත්. ඒ අතරේ අද ඒ තොණ්ඩමන් සහ TMVP පක්ෂයේ දෙකම කතාව දාලා තියෙන්නේ. අද අදපත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් තොණ්ඩමන්ගේ කතාවයි. තොණ්ඩමන්ගේ සහය ගෝඨාට හැටන්හි රංජිත් සහ ෂාන් හොලන්නුගේ ලියන්. එළබෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තම පක්ෂයේ විධායක සභාව ඊයේ තීරණය කළ බව එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් සඳහන් කිරීමක් කරනවා. අවසානයේ තොණ්ඩාගේ සහය ලැබුණේ ගෝඨාගේ නමින්. ඒකම දල සලහපෙරම ඊයේ නිවේදනයක් දාන හිස්බුල්ලා රාසික් ගෝඨාභයට සහය දෙන ප්‍රචාරය ප්‍රතික්ෂේප කරනවා. දලස්ගෙන් නිවේදනයක්. ජනාධිපතිවරණයට MLA හිස්බුල්ලාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ගෝඨාභයගේ වාසියක් ලබා දීමට අබ්දුල් රාසික් නැමැත්තා ගෝඨාභයට සහාය දෙන බවට පැතිරියන ප්‍රචාර දැඩිව ප්‍රතික්ෂේප කරන බව රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කරනවා. ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වෙනවා ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා පිළිබඳ සිදු කරනු ලබන ප්‍රකාශ පාදක කොට ගනිමින් ගෝඨාභයගේ අදීන පෞරුෂය හා දේශද ප්‍රතිපත්තීන් පිළිබඳ වැරදි අර්ථකථනයක් ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මේ පසමිතුරු බලවේගයේ අවසාන උත්සාහය වී ඇති බවද නිසැකයි කියලයි සඳහන් කිරීමක් කරන්න. එහෙම දාන්න හිස්බුල්ලා රාසික් ගෝඨාභයට සහාය දෙන බවට ප්‍රචාරය කරනවා, ඒවා ප්‍රතික්ෂේප කරනවා, ඒක වැරදි අර්ථකථන ලබා දීමට විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බවක් පෙන්නුම් කරනවා කියලා තමයි ඩලස්ගේ නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. මා නැවත දිවයින පත්‍රයට අවධානය යොමු කරනවා. පොහොට්ටුවේ අපේක්ෂකයා කළ ප්‍රකාශයක් ඔබට කියන්නට, ජනතාව සිටින්නේ කොතැනකද යන්න ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් මැනවින් පැහැදිලි වෙනවා. ආණ්ඩු බාලසූරියයි ලියන. පොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කරපු ප්‍රකාශයක් පිළිබඳව වාර්තාවයි ඒ. ඒ අතරේ ඊයේ පැවැත්වුණු රැලියකදී
එම අපේක්ෂකයා කළ ප්‍රකාශයකට දැන් අවධානය යොමු කරමු. ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම අපේ ප්‍රධාන අරමුණක්. අපේ දේශපාලන සංස්කෘතිය අපි වඩාත් යහපත් බවට පත් කරගත යුතුයි. අපිට ආවේගශීලීව හෝ පටු අරමුණෙන් හෝ ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරෙන්නට අපිට පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක් වුණා. අපිට පුළුවන් වුණා 170 දක්වා අපේ බලය වැඩි කරගන්නට ඔවුන් අපිට සමග එක් වුණ හින්දා අපි ඔවුන් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි ඉදිරියට මේ රටේ කඩා වැටුණු ආරක්ෂක යාන්ත්‍රණය නැවතත් බලගන්නනවා. අපි බුද්ධි අංශවලට නිසියාකාරව ක්‍රියා කිරීමට බලතල සහ නීතිමය ආරක්ෂාව ලබා දෙනවයි කියන එකත් මතක් කරන්නට ඕන. විජාතික අරමුණු වල ඉටු කරගන්නට රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ජාතික ආරක්ෂාව තර කරන්නටවත් ජාතිකත්වයට ගරු කරන්නටවත් පුළුවන් වෙන්නේ නැහැ. අපි රජයක් හැටියට මගේ පළවෙනි අවුරුද්ද තුලම අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ආයෝජනයක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. අපි ඒ ස්ථාවරත්වයක් ඇති රටක් බිහි කිරීම හරහා මේ රට සංචාරකයන්ට සුදුසු රටක් බවට පත් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ දිළිඳු භවයේ සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීමට ජනතා හිතවාදී ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්නටයි. තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න මම මගේ යුතුකම ඉටු කරලා සෞභාග්‍යමත් රටක්, ආරක්ෂිත රටක්, තරුණ පරපුර ජීවත් කරවීමට හැකි රටක් හදා දෙනවයි කියන පොරොන්දු ඇතුව තමුන්නාන්සේලාට තෙරුවන් සරණයි. ඒ අතර එම රැලියේදී හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද අදහස් පළ කරනවා. අපි ඒ සඳහා අද ලංකාදීපයේ පැමිණි ජනකායගේ චාරූපයක්ද සහිතව පළ කරන වාර්තාව උපුටා ගමු. වසර 5කට බලය ගන්නා ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකුණන්න අයිතියක් නැහැ. විපක්ෂ නායක මහින්ද මහරදී කියනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය කියනවා සුරක්ෂිත රටක් බිහි කරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා කියලා. නාලක සංජීව සහ මහර ගණිදුයි වාර්තාව අරන් එන්නේ. බලමු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය. කොහොමද සැපද ආණ්ඩුව? රතුළුණු කොහොමද? බොම්බයි ලුණු ළඟදි කෑවද? අලහේම කොහොමද? ජීවන වියදම බොහොම අඩුද? මේක තමයි රටේ තත්ත්වේ. මෙයාලා කරේ දේශපාලන පළිගැනීම අවුරුදු 5ක් තිස්සේ. ඒ මදි වට ලේකම්තුමා කියනවා හරියට පළි ගන්න ඕන නම් අපිට අගමැතිකමයි ජනාධිපතිකමයි දෙකම දෙන්නලු. දෙනවද? වැඩක් කරන්න බැදී ආණ්ඩුවක්. අද අපි වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක්, වැඩ කරන්න පුළුවන් මිනිහෙක් අපි තමුන්නාන්සේලා තියෙනවා ජනාධිපති අපේක්ෂකයා කරලා. ආණ්ඩුව වැඩ කරන්න බැරි කෙනෙකුට දීලා වැඩක් නෑ. නිදි මරණ කෙනෙකුට දීලත් වැඩක් නෑ. හැබැයි ඉතින් නිදි මරන්නේ මොකටද කියලා මම දන්නේ නෑ. ඔයාලා නිදි මරණ එන්නේ මොනවටද කියලා ඔයාලම හිතා ගන්නකෝ. දැන් කියනවා අපිට උපදෙස් එපා. මම උපදෙස් ගන්න කැමති නෑ. මම සියල්ල දත් මිනිහෙක්. අනේ දෙයියනේ, මම නම් කියනවා අපි තමුන්නාන්සේලාගෙන් එදත් ගමින් ගමට ගිහිල්ලා ඇව්වා අපි මොනවද කළ යුත්තේ කියලා. අපි බලයට ආවත් රට පාලනය කරන්න අපි තමුන්නාන්සේලාගෙන් උපදෙස් ගන්නවා කියන එක බය නැතුව කියනවා. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයයි අපිට ගන්න. අපිට ඒක ලැජ්ජ නැහැ. අපි එක පුද්ගලික ආදායම 7.5ට නැග්ගුවා. ඒක අද බහලා තියෙනවා 1.6ට. කොච්චර වේගෙන්ද? මෙයාලා හිටියොත් රටක් විනාශ වෙනවා. රාජිතව ගන්න එපෝ. අපෝ නෑ, කලබල වෙන්න එපා. ගන්න නොගන්න ඒවා ඔක්කොම හරියට ඔබ හිතන විදියටම කෙරෙනවා. ඔබට තියෙන්නේ 16 වෙනිදා ගිහිල්ලා පොට්ටුව ඉදිරියේ කතරේ ගහන එක විතරයි. කවද ගණ්ඩේපා කියලා ආපු ජනතාවගේ අතරින් නැගුණු හඬකුත් දක්නට ලැබුණා. හොඳයි, අද ලංකාදීප පත්තරේ වාර්තා කරන විදිහට අපි යමු. අද ලංකාදීපයේ හැම පත්තරයකම ප්‍රධාන ශීර්ෂ පාඨ සහ ප්‍රධාන පිටු අතරේ වාර්තාව බවට පත් වෙලා තිබෙනවා. තොණ්ඩමන්ගේ සහය අද ලංකාදීපයේ වාර්තා කරන්නේ මෙන්න මේ විදිහටයි. තොණ්ඩාගේ සහය ගෝඨාභයට, නෝඩි රංජිත් ලියන්නේ. ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහය, ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තම පක්ෂයේ විධායක සභාව ඊයේ තීරණය කළ බව කම්කරු කොංග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් සඳහන් කිරීමක් කරනවා. හොඳයි, එම අවස්ථාවට අපි යමු. ඒ වගේම එම තීන්දුවෙන් අනතුරුව සතුට පළ කරපු අවස්ථාද දක්නට ලැබුණා.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව පක්ෂ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූයේ හැටන් කොටකළ පිහිටි පක්ෂ මුලස්ථානයේදී. ඊට දිවෙන ප්‍රදේශ රැසක් නියෝජනය කරමින් එම පක්ෂයේ ජාතික සභා සමාජිකයන් 300කට අධික පිරිසක් එක්ව සිටියා. අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය ප්‍රකාශයට පත් කළේ පක්ෂ නායක අරුමුගම් තොණ්ඩමන් මහතායි. ලංකා කම්කරු කොංග්‍රසයේ පාලක සභාව සහ ජාතික සභාව ඒකමතිකව තීරණයකට ඇවිල්ලා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන්න. අත්පුඩි ගහලා සතුට පළ කරන්න ඕන දැන් නෙවෙයි 17 වෙනිදා. ඔබ සියලු දෙනාටම වගකීමක් තියෙනවා සම්පූර්ණයෙන්ම කැප වෙලා මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන්න. එතකොට තමයි අපිට ගෞරවයක් හිමිවන්නේ. ලබන සතිය තුල අපි එකඟතාවයකට එන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඊට පෙර අපි අපේ කාර්යභාරය පටන් ගන්න ඕන. මේ උද්වේගය අඛණ්ඩව පවත්වා ගත හොත් 17 වෙනිදාට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙවි. මේ දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේ පළවෙනි පාර්ශවය වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයයි. ඒ නිසා දැන් සිටම ඒ සඳහා කටයුතු කරමු. අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපතිවරණය සම්බන්ධව සෙසු පක්ෂ සමග සාකච්ඡා කරලා සෙන්දිල් තොණ්ඩමන් සහ රාමේශ්වරන් යන මහතුරුන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව සලකා බලා ජාතික සභාව ඒකමතිකව තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න. අපේ ඉල්ලීම් 32කට උන් එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒවා උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන බවත් අපට කියලා තියෙනවා. ඒත් සමග ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී යම් කාල සීමාවක් තුළ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමටත් එකඟ වුණා. සෙන්දිල් සහ රමේශ්වරන් තමයි මේ සාකච්ඡාව කළේ. ඒ පිළිබඳවත් පක්ෂයට වාර්තා කළා. ජාතික සභාවට මෙයාලා ඉදිරිපත් වූ වාර්තාව සහ අපේ ඉල්ලීම් 32 අනුව තමයි මෙම තීරණයට ආවේ. ගිය ජාතික සභාවේදී අපි දෙන්නේම පත් කරා මාවයි ඌවා පළාත් ඇමතුමා සෙන්දිල් තොණ්ඩමන් ඇමතුමායි. අපි පක්ෂ දෙකම කතා කරා. හදා ඒක අපි සභාවට ඉදිරිපත් කරා. ඒකේ ඒකමතුව එවිලා තිබ්බ 300 කාමරම නායකතුමාට බාර දුන්නා. ගෝඨාභය රාජපක්ෂ ඇමතුමාට උදව් කරා. දැන් විහිදි එක්සත් ජාතික පක්ෂයයි එකඟතාවයකට පක්ෂ දෙකටම සාකච්ඡා කරා. ඒක අතර තව පක්ෂ කීපයක් අපිත් එක්ක සාකච්ඡා කරා. ඒක කරුණ ඉදිරිපත් කරා. පෙමිනිස්සිනි සියලු දෙනාම එකමාත්‍යම මේ තීන්දුව කරා ගෝඨාභය රාජපක්ෂමාට සහයව දෙන්න ඕනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කිරීමත් සමග ලංකා කම්කරු කොංග්‍රස් ආධාරකරුවන් ගිනි කෙලේ දල්වමින් සතුට සැමරුවේ මේ ආකාරයෙන්. අපවර්තාකරු පැවසුවේ හැටන්, භගවන්තලාව, තලවාකැලේ, කොටකළ ආදී නගර ගණනාවකම මෙවැනි සැමරුම් පැවති බවයි. මේ අතර වතුකම්කරුවන් රැසක් සමාජිකත්වයේ දරන අරුණ ජනතා පෙරමුණද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවයි. වතුකරේ ජනතාවගේ ප්‍රශ්න යම් කිසි විදියකට විසඳන්න පුළුවන් නම් ඒක විසඳන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි පොදුජන පෙරමුණෙන් තමයි විසඳන්න පුළුවන්. ඒ නිසා මේ සියලු අය අපිත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය ලබා දෙන්න. හොඳයි, ඊළඟ සටහන් වලට අවධානය යොමු කරන්නට මත් වෙන්න අපි විරාමයක් කරගන්න. හොඳයි, අපි ඊළඟ කතාවලට යන්න සූදානම් වෙන්නේ ඇල්පිටියෙන් පසු විවිධ පාර්ශ්ව විවිධ කතාබහ කරනවා. ඒ අතරේදී ඇමති ගයන්ත කරුණාතිලක දැන් ඇල්පිටියේ පරාජය පිළිබඳව, ඔහු පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂය ගැන විවිධ කතන්දර පළවෙන අතරේ ඒවාට ප්‍රතිචාර දක්වනවා. මේ ගයන්ත දැක් වූ ප්‍රතිචාරයක් ලංකාදීපේ. ජනාධිපතිවරණය ප්‍රාදේශීය සභා ඡන්දයක් නොවේ, රටෙන්ම දිනන්නේ සජිත්, ඇමති ගයන්ත කරුණාතිලක කියන්නේ උඩුගම රවි එළියනගේ එළිය. අපි දැක්කා ගයන්තට විවිධ අය ඒ සඳහා ප්‍රතිචාර දක්වනවා. ඒ අතරේ විශේෂයෙන්ම මන්ත්‍රී රමේෂ් පතිරණ හිටියා. රමේෂ් පතිරණ නම් කියන්නේ මෙන්න මෙහෙමයි. ඇල්පිටියෙන් එජාපයට අත් වුණේ ඉතිහාසයේ දරුණුම පරාජයක්. යක්කල මුල්ලේ චාමින්ද ඇතුළු පිරිසක් වාර්තා කරනවා. එමයි ගයන්තට රමේෂ් පතිරණ උත්තර බඳින්. මේ අතරේ සජිත් කතරගම ආගමික වතාවත්වල කතරගම දේවප්‍රියයි වාර්තා කරන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පෙරේදා රාත්‍රියේ රුහුණු මහා කතරගම පුදබිම් වෙත පැමිණ තෙරුවන්ගේ සහ ආශිර්වාදය ලබාගත් අවස්ථාව චාරූපයට නගා තිබෙනවා. ඒ වගේම සජිත්ගේ ප්‍රකාශයක් අද උපුටා ගන්නවා මෞබිම් පත්තරේ ප්‍රධාන පිටුවෙන්. බෞද්ධ ප්‍රතිපත්ති අනුව යමින් මෞබිමේ ඒකීය භාවයත් ජාතික සමගියත් සුරක්ෂිතවා කියලා UNP එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. මේ ඔහු කළ ප්‍රකාශයක්. හිතවත් මිත්‍රවරුනි, ඔබලාගේ ආශිර්වාදයේ තුලින් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනකොට පළවෙනි මාස 48 තුළ ස්වයං පෝෂිත ශ්‍රී ලංකාවක් අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා කියන එක මම ඔබලට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතනින් නතර වෙන්නේ රටේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණය තුළ මේ රටේ හැම පවුලක්ම සජිත් ප්‍රේමදාස ගොඩනමනවා කියලා එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ පපුවෙන්ම මම ඔබලට ප්‍රකාශ කරනවා, මේ රටේ පොදු ජනතාව සුඛිත මුදිත කරවලා ඒ අයට සෞභාග්‍ය උදා කරලීමයි මාගේ ගමනේ ඒකායන ව්‍යායාමය. 24 පෑම 365 දවසෙම නොනිදන ජනාධිපති ලේකම් කාර්යාලයක් නිර්මාණය කරලා ශිෆ්ට් ක්‍රමයට දිවා කාලයේ වැඩ කරන්නටත් රාත්‍රී කාලයේ වැඩ කරන්නටත් ඒ වැඩපිළිවෙලක් සකස් කරලා නොනිදන ජනතා සේවාවක් පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳන පුද්ගලෙක් බවට රටේ ජනාධිපතිවරයා හැටියට අපි පත් වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. සමහරු හිතාගෙන ඇති අර 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා කියන්නේ නිකම්ම නිකම් පඹෙක් කියලා. මම ඔබලට කියන්න කැමති පඹ ගානක පැටලෙන්න මේ සජිත් ප්‍රේමදාස ලෑස්ති නෑ. ජයග්‍රහණයෙන් පස්සේ අපි අලුත් ගමනක් යන්නේ ඉදි ගමන් නෙමෙයි, හැමෝම ලෑස්ති වෙන්න ඕනේ මගේ වේගයට වැඩ කරන්න. ඒ සජිත් ප්‍රේමදාස අදහස් පළ කිරීම. එතරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව මේ දවස්වල කතා වෙනවා. මහබැංකුව කරපු ප්‍රකාශයක් එක්ක දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සෑහෙන අවධානය යොමු වෙලා තිබෙනවා. මේ වසරේ ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක මහබැංකුව කියන්නේ ශ්‍යාම් නුවන් ලියන්. මේ වසරේ ආර්ථික වර්ධනය මන්දගාමී මට්ටමක පවතිනු ඇතැයි මහබැංකුව සඳහන් කිරීමක් කරනවා. මේ අනුව 2.5% 3% අතර ආර්ථික වර්ධනයක් මේ වසරේදී ලැබෙනු ඇතැයි මහබැංකුවේ අධිපතිවරයා සඳහන් කිරීමක් කරන්නේ. ඒ අතරතුරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය 1.6% දක්වා පහත වැටී ඇතැයි සඳහන් කිරීමක් කළා. ආර්ථික වර්ධන වේගය දෙවන කාර්තුවේ 1.6% කඩාගෙන වැටුණා කියලා කිව්වම් කොහොමද රටක තත්ත්වය? ඔබ ඔබගේ ආර්ථික තත්ත්වය ගැන හිතන්නකෝ. ඒ තුළින් අපිට රටක තත්ත්වය කොහොමද කියලා දැන කියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ අරවා මෙව්වා බෙදිලි පිළිබඳව කතා කීපයක්ම යනවා. පෞගේ වකවානුවල සිමෙන්ති කතාවක් ආවා. ඒ අතරේ සෙවිලිතාඩු කතාවකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ලොරි 7කින් සෙවිලි ශීට් ගෙනවිත් බෙදීමට ගත් උත්සාහය තලාව ප්‍රාදේශීය සභාපතිගේ මැදිහත්වයෙන් නවති. වර්තා කරන්නේ තබුත්තේ ගම වසන්ත සහ තලාවේ අනුර. තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නුවන් කියනවා අද පෝය දවස වෙලත් මේ ඊයේ ගැන කියන්නේ හරි වෙනදාට නැති උද්‍යෝගයකින් තබුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ නිලධාරීන් කඩියෝ වගේ වැඩ. ඊයේ වප්පෝය දිනේ ලොරි 7කින් ශ්‍රීට් ගෙනවිත් තබුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෙදීමටගත් උත්සාහය තලාව ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසගේ මැදිහත්වීමෙන් අතරමැද නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ලොරි 7කින් සෙවිලි ශ්‍රීට් ගෙනවිත් සජිත්ගේ ජනාධිපති සීනේ සැබෑ කිරීමට ගත් උත්සාහය නවතා දැමූ බවත් හිතාමතාම ඇල්පිටිය ඡන්දය විමසීමෙන් දැඩි භීතියකට පත්ව සිටින අගමැති රනිල් හා සජිත් අහිංසක මිනිසුන්ගේ ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි දේවල් සිදු කරන බවටද මන්ත්‍රීවරු චෝදනා කළා කියලයි මෞබිම් පත්තරේ මේ සටහනෙන් දාලා තියෙන්නේ. ඒ අතරේ මැතිවරණ නීති රීති පිළිබඳව අද පත්තරේ විශේෂාංගයක් තියෙනවා. ඒකට ශීර්ෂ පාඨය දීලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාලකයා වීමට ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටිය හැකිද? මැතිවරණ නීති රීති ගැනත් කතා කළා. ඉන්දික හේවා විතරණ තබන සටහනකටයි අපි අවධානය යොමු කළේ. එහෙම අහන ප්‍රශ්නයක්. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාලකයා වීමට ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටිය හැකිද? මේ විශේෂාංගයක් විදිහට වාර්තාභාර අරගෙන
ඒකම අද මෞබිම් පත්තරේ තියෙන සටහනක් ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ කරපු ප්‍රකාශයක් මේ එය බලන්න ශීර්ෂ පාඨයේ තියෙන විදිය මිනිසුන් අතර ජාතිවාදී වපුරලා න්‍යායාත්මකව ජාතිවාදී මිනිසුන්ගේ ඔලුතුලට දැම්මේ චම්පික රණවකයයිද ඔහු නොම්බර් 1 ජාතිවාදියායයිද ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කළ පුවතක් වාර්තා කරනවා තවත් කාරණා ගණනාවක් පිළිබඳව ඔහු සහ මුසම්මිල් අදහස් පළ කරපු ආකාරය දක්නට ලැබුණා නාල වර්ණකන මුස්ලිම්කල් එපඩි තාකපටාර්කල් අවුරුදු 4කට මුස්ලිම් ජනතාවට ආරක්ෂාව තිබුණද අපේ මව්වරුන්ට සහෝදරියන්ට බස් නැවතුම් පොළටවත් නිදහසේ යන්න බැරි වුණා අපේ ඔළුවට අපිම වැලි දාගත්තා කියලා අපි කල්පනා කරන්න ඕන මේ දුෂ්ට රජයේ මුස්ලිම් ජනතාවට කරපු හිරිහැර නිසායි අපි එතනින් ඉවත් වුණේ මුස්ලිම් ජනතාවගේ නිදහස ආරක්ෂාව තහවුරු වෙන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන්න ඕන මේ මොහොතේදී අපේ රටේ තියෙන්නේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. UNPA කාලෙන් කාලෙට බොරු බේගල් මිනිස්සුන්ගේ ඔළුවට ඇදලා දානවා. 2009 දක්වා හැමදාම යුද්ධේ විකුණගෙන තමයි කෑවේ. යුද්ධය අපිට නවත්තනවා, මුස්ලිම් ජනතාව බේරලා දෙනවා කියන එක තමයි සටන් පාඨය වුණේ. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ, ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම යටතේ මුළු උතුරු කරයම, මුළු නැගෙනහිරම බේරලා දීලා මුස්ලිම් මිනිස්සු ආපසු යවලා තවදුරටත් යුද්ධය සටන් පාඨයක් නොකලේ ඒ අය කියන අපි මේ අවස්ථාවේදී දැනගන්නට ඕන ජාතිවාදයේ මත කරන අවසාන මැතිවරණය මේකයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ මේ රටේ කවදාවත් ජාතිවාදයේ මත කිසිම මැතිවරණයක් සටන් කරන්නේ නැහැ ඒක ඉවර කරලා දානවා මේ රටේ ශිල්ම මිනිස්සු ශ්‍රී ලාංකිකයෝ කියන තැනට ගේනවා කියන එක පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා මිත්‍රෝ මුස්ලිම් ජනතාව අද තේරුම් අරන් තියෙනවා. තවදුරටත් මේ විදියට ඉදිරියට යන්නට බෑ මේගොල්ලොත් එක්ක. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ දේශපාලන නායකත්වය තුල, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම තුල LTT ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සාමය ස්ථාපිත කරාම මොකද්ද මුස්ලිම් වරුන්ට ලැබුණු ප්‍රතිලාභය? හෙක්ටයාර ලක්ෂයක් පමණ වූ මුස්ලිම් දේපළ ඉඩකඩම් වගාබිම් යලි ඔවුන්ට ලැබුණා. ඒවට අපි කෘතඥ වෙන්නේ නැද්ද? එක සිද්ධියක් විතරක් සිද්ධ වුණා අලුත්ගමදි. ඒ සිද්ධි පිටිපස ඒව උලුප්පලා මිනිසුන් තුළ ජාතිවාදය වපුරලා න්‍යායාත්මකව ජාතිවාදය මිනිසුන්ගේ ඔළුව තුළට දැම්මේ කවුද? චම්පික රණවක. එතුමා තමයි නොම්බර් 1 ජාතිවාදියා. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලය තුළ පල්ලි දෙකකට පාර දීලා තියෙනවා. ඒක වැරදි. හැබැයි මුස්ලිම් ජනතාවගෙන් ඡන්ද 95%ක් අරගෙන පුහිණුවමු මේ යහපාලන කාලය තුළ පල්ලි 102කට ගහලා දෙනවා. මිත්‍රවරුනි එකක් විතරක් මතක තියාගන්නට. රටක් දියුණු කරන්නට ඕන නම් ජාතික ආරක්ෂාව වැදගත්. UNPA ජාතික ආරක්ෂාව ෆේල්. ජාතික සමගිය ෆේල්. ආර්ථික සංවර්ධනය ෆේල්. බඩු මිල අහස උසට. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. ඕක ප්‍රපාතයට තල්ලු කරලා ඉතියෝපියාවක් කරනවද? ආයේ උස්සලා සිංගප්පූරුවක් කරනවද කියන ප්‍රශ්නේ තමයි ඔබතුමන්ලා ඉදිරියේ ඉන්නේ. මේ රට හදන්න පුළුවන් ශක්තිමත් නායකත්වය තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ඒ ආරක්ෂක ලේකම්තුමාගේ නායකත්වයේ යටතේ පිටවන ආණ්ඩුවකට මිසක මේ ආණ්ඩුවට නෙවෙයි. එහෙමයි ඔහු අදහස් පළ කිරීම සිදු කරේ. ඒ අතරේ ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති මාලාව 26 වෙනිදා එළිදකී අනුරාධා හේරත් වාර්තා කරන්න. අද මෞබිම පුටාගන්නේ ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්තිය මේ මාසේ 26 වෙනිදා කොළඹදී එළිදැක්වෙනවා. එම ජාතික ප්‍රතිපත්ති මාලාවේ තෝරාගත් ශ්‍රේෂ්ඨයන්ට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනින් ප්‍රදේශ කීපයකදී එළිදැක්වීමට නියමිතයි කියලත් අද මෞබිම පත්තරේ වාර්තාවේ පෙන්නුම් කරනවා. ශුද්ධ මූල්‍ය ණය ඊයේත් අපි ඒ පිළිබඳව දැවැන්ත කතාබාක නිරත වුණා පත්තරේ විස්තරෙන්. මේ තුළින් කොයිතරම්නම් අසරණ භාවයට ජනතාව ලක්වෙනවාද කියලා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙහෙම කියනවා. ශුද්ධ මූල්‍ය ණයගත් 128ක් ණය උගුරක හිරවෙලා ඉන්දික ඒවා විතරන ලිය. ශුද්ධ මූල්‍ය සමාගම් වලින් ණය ලබාගත් 128කට අධික පිරිසක් ණය උගුලක සර්විස් සිටින බවත් එම ප්‍රමාණයෙන් 124ක් කාන්තාවන් බවත් ජයිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සදාන් කිරීමක් කරනවා. කාන්තාවන් මොනතරම්නම් ආසරණ භාවයට පත්වීම පිළිබඳව මේ ශුද්ධ මූල්‍ය ණය ඔස්සේ කතාබහට ලක් වෙනවාද? ඒ අතරේ සුනිල් හඳුන්නෙත්ති සදාන් කිරීමක් කරනවා 2002 වසරේ සිට බැඳුම් කර මිලදී ගැනීමේ වාර්තා නොවැම්බර් 16 වෙනිදාට පෙර ප්‍රසිද්ධ කරන්න. ඔහු කරපු ප්‍රකාශයේ චෛත්‍ය තුෂාර වාර්තාවක් බවට පත් කර තිබෙනවා. හොඳයි අපි අනිකුත් කාරණා පිළිබඳව අවධානය යොමු කරමු. විරාමයක් අරන් ගමු.
හොඳයි අනිකුත් සටහන් වලට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. වැස්ස එනවා ඊට පස්සේ ටිකක් අඩු වෙනවා ආයෙ වහිනවා. ඊයේ දවසේ බොහෝ ප්‍රදේශ වලට වැස්සයිත කාලගුණ තත්ත්වය බලපෑවා. කොහොමද කියලා බලමු අද තත්ත්වයේ ඔබේ අවධානයට. පළාත් පහකට අදත් අද වැසි එච්.අයි. තුෂාරලිය. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌවසා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දින මිලිමීටර 75 100ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව පියවර ගත යුතු බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. නොබේ දැනගැනීම සඳහායි අපි සටහන පුටා ගත්තේ. ඒ වගේම දෙහිවල ගුවන්පාලම මතින් යන යතුරු පැදි අයට දැනගැනීම සඳහා මේ වාර්තාව ගේනවා. දෙහිවල ගුවන්පාලම යතුරු පැදියට තහනම් ඉන්දිකේවා විතර්ණලිය. දෙහිවල ගුවන්පාලම හරහා යතුරු පැදිකරුවන් ගමන් කිරීම නිසා අනතුරු බහුල වී තිබෙන හේයින් ගුවන්පාලම මගින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් බව පොලිස් මූලස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. ඔනාද දෙහිවල ගුවන්පාලම මතින් යතුරු පැදි දාන්න එපා. ඔබට දැනගන්නයි ඒක අපි පුටා ගත්තේ. සහනාධාර ඩීසල් හොරරාසේ නැව්වලට විකිණීමේ ජවාරමක්. ප්‍රශ්නාර්ථයක් එක්ක සටහන එච්.අයි. තුෂාර් අරගෙන එන්නේ. තෙල් සංස්ථාවෙන් රටේ ජනතාවට සහනාධාරයක් සහිතව නිකුත් කරන ඩීසල් හොරරාසේ නැව්වලට විකිණීමේ ජවාරමක් ක්‍රියාත්මක වන බව තෙල් සංස්ථා සේවකයන් සඳහන් කිරීමක් කරලා තියෙනවා. يعني ජවාරම් කතන්දර කොයි තරම් යනවද විවිධ කාරණාවලදී. සියයි අනාවරණයන් ගණනාවක් විවිධ දේවල් සම්බන්ධයෙන් සිදු කරපු ආකාරය මට මතක් වුණා මේ සටහන දක්නට ලැබෙනකොට. එකමද මෞබිම් පත්තරේ තියෙනවා සටහනක්. අවිස්සාවෙල්ලේ FB සාදයකින් මද්රව්‍ය සමග 25 දෙනෙක් දැලේ චාම්බර අමරසූරිය එළිය. ඒ සටහනේ මෙහෙමයි තියෙන්නේ. වාර්තාව දාලා අවිස්සාවෙල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන ගිය Facebook සාදයක් වටලා හෙරොයින් අයිස්සා ගංජා සමග තරුණ තරුණියන් 25 දෙනෙකු අවිස්සාවෙල්ල පොලිසිය මගින් පෙරේදා රාත්‍රී අත්අඩංගුවට අරගෙන තිබෙනවා. හොඳයි ඊළඟට අපි රටෙන් එහාට යන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා සුලි කුණාටුවක් පිළිබඳව ජපානයේ පැත්තෙනුත් කතාවක් එනවා. ඒ අතරතුරේදී විදේශ වාර්තා අද තුර්කි කතාවකුත් එක්ක වාර්තා කරලා තියෙනවා. මේ දිවයින විදේශ පිටුව. හජිබිස් සුලි කුණාටුවෙන් 7 දෙනෙක් මරුට කියලා දාලා තියෙනවා. ජපානයට බලපා ඇති හජිබිස් සුලි කුණාටුව පිළිබඳවයි මේ කතාව. ඒ හේතුවෙන් 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් 11 දෙනෙක් පමණ අතුරුදන්ව සිටින බවටයි වාර්තාවන්. හොඳයි හජිබිස් සුලි කුණාටුව පිළිබඳව වාර්තා කරපු වෙලාවේ අපි වැඩිදුර වාර්තාවකට යමු. ජපානයට බලපෑ ප්‍රබලතම සුලි කුණාටුව වන හජිබිස් ඊයේ එරට හොන්ෂු දූපතට පැයට කිලෝමීටර 216 වේගයකින් කඩා වැදුනා. සුලි කුණාටුවේ බලපෑමෙන් ටෝකියෝ අගනුවරට රික්ටර් මාපාංක 5.7ක ප්‍රබල භූකම්පනයක බලපෑම් එල්ලපු අතර ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීම් 9යන් මෙන්ම ජල කෙලින් වාර්තා වනවා. ගත වූ පැය 24ක කාලය තුළ වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 18ක්. ආපදා තත්ත්වයේ හේතුවෙන් එරට පැවැත්වීමට නියමිතව තිබූ ෆෝමියුලා 1000 තරඟ මෙන්ම රග්බි ලෝක කුසලාන තරඟ පවා අත්හිටුවා තිබෙනවා. දැඩි ලෙස අවධානය යොමු වෙලා තිබෙනවා ලෝකෙම ජපානයේ මේ සුලි කුණාටුව හා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ තරගාවලියක් පැවැත්වෙන අතරතුරේදී මේ ජපානයට බලපෑමත් සමග ඒ අවධානය දැඩි වුණා. ඒ අතරතුරේදී තරඟ කල්යම් පිළිබඳව කතන්දර ආවා. ක්‍රීඩා වාර්තාවලට යන් දැන් 20-20 අපේ නවක කණ්ඩායම දුන්නු බැටේ එක්ක අර හිටපු ක්‍රීඩකයන් කීප දෙනෙක්ට සංචිතේ ස්ථාන අහිමිවීම පිළිබඳව කතා වෙනවා මේ දවස්වල. මාලිංග යලිත් නායකත්වයට යොහාන් බාස්වර ලියන්නේ. ඕස්ට්‍රේලියාවේදී මේ මාස ආරම්භ වන තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන 10 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නිත්‍ය පිටදඟ පන්දු යවන්නා ලෙස තුන්ිරියව් ක්‍රීඩක ශිහාන් ජයසූරිය නම් කර තිබෙනවා. ඒ අනුව මාලිංග නැවත නායකත්වයට මෙන්න ඒ පිළිබඳව කණ්ඩායම 16 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම ලසිත් මාලිංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ශෙහන් ජයසූරිය, වනිදු හසරංග, ලක්ෂාන් සඳකෑන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ලෛරු කුමාර. ඔන්න 16 දෙන. දැන් 11 දෙනා තෝරා ගැනීම ඉතාම අභියෝගාත්මකයි. මොකද අලුත් ක්‍රීඩකයෝ
දක්ෂතා අතරට පැමිණීමත් එක්ක. එකම අද දානවා මෞබිම පත්තරේ ලංකාවේ පුහුණුවට එන්න හදන ඔබ හොඳ හැටි දන්න හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙන්නෙක්. ජොන්ටි රෝඩ් සහ බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් පෙළට එක්වන ලකුණු පහළ වී තිබෙනවා කියලයි මෞබිම පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ජොන්ටි රෝඩ් සහ බ්‍රෙට් ලී දෙදෙනාගේ තරම ඔගොල්ලො හොඳට දන්න ඔයගොල්ලන්ගේ පුහුණුවීම් වල උපකාරය ගන්න සූදානම් වීමේ ලකුණු. ඒ අතරේ අද තියෙනවා තවත් ක්‍රීඩා වාර්තාවක් අද පත්තරේ මොහොතකට බලන්න. බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමේ ලේකම් ඕස්ට්‍රේලියා සවාරියකට අවසර ඉල්ලයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාගේ බිම්බට්ටමේ ක්‍රිකට් අධ්‍යයනයට සහ 20x20 තරගාවලිය නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අවසරය ඉල්ලලා ජාතික සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සියලු ප්‍රතිපාදන ලබා දීමටත් එකඟතාව ප්‍රශ්නාර්ථයත් එක්කයි පැතුම් ශ්‍රී විජයරත්න වාර්තාව දාලා තියෙනවා. දැන් අපිට ඉතුරු තිබෙන්නේ කාටුන් පෙළ. මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. කාටුන් පෙළට අවධානය යොමු කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ආරම්භ කරන්නේ මෞබිමෙන්. මේ MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක. අම්මා සහ මර්සිපාල අතර දෙබස. අම්මගේ ප්‍රකාශය. මැකෝ කියනවා දැන් අපේක්ෂකයන්ට ඉවත් වෙන්න බැරිලු. මර්සිපාල අහනවා කසාද බැඳ වගේ වැඩක් නේ අකෝ ඒක. ඒකම අපි යනවා ලංකාදීපයට තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුන් එක බලන්න. ජාතික ජනබලවේගය අපේක්ෂකයා වෙන්න ඕනේ නේද මේ අනුර කුමාර වගේ. ඔව් කියනවා අතත් ඔස්සලා මං ආවම මන්ත්‍රීලාගේ අසාධාරණ විශ්‍රාම වැටුප නවත්තලා දානවා කියලා. ඒතුමා දන නවලා වැඳලා කියනවා අහනවා අනේ බුදු සර් අපේ මන්ත්‍රී වැටුපත් සර්ලාගේ අර එකවුන්ට් එකටම ගන්නවද කියලා. ඒ වැටුපත් ඒගොල්ලන්ගේ එකවුන්ට් එකටම ගන්නවද කියලායි අහන්නේ. මේ ලංකාදීපයේ දාසහ පලානගේ ස්වාරිස් මෙන්න කුකුලව මල්ලෙ දාගෙන යනවා. ගෝටව එන්න ඕනේ පේන්නේ නෑ මූණ. ඒ අතරේ ස්වාරිස් කුකුල දිහා බලාගෙන කියනවා අයියා මොකෝ මල්ලි මොකෝ කියලා. තොණ්ඩමන් සහාය පළ කිරීමේ අවස්ථාව සංකේතවත් කරන්නේ අයියා මොකෝ මල්ලි මොකෝ කියලයි ස්වාරිස් කියන්නේ. මේ මෞබිම MD වීරරත්නගේ කාටුන් එක. දෙන්නගේ දෙබස. පක්ෂ දේශපාලනයට ළමයින් ගන්න එපාලු. එතකොට අනිත් කාන්තාව කියනවා ඔව් ඉන්න බබ්බු ටික මද ඉන්න බබ්බු ටික හොඳ ටෝම ඇති කියලායි ඕන් කියන්නේ. දැන් විදුර අබේනායකගේ දවසේ පද හතර. බස් දෙන නිසා පිට්ටනිවල සෙනගපිරේ හිස්කොට බෝතලය සමහරු දමති හුරේ. 35 දෙනම රජ වී ඇත සිහින පුරේ. මස්කටු වලට ඉවා අල්ලා සුනක පොරේ. මස්කටු නේ එක එක්කෙන මොන මොන දේවල් දෙනවා කරනවා කියලා කියනවාද. හැබැයි මොකද උනේ ඇල්පිටි අපි ඒ කතාව ආරම්භ කරමු. චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. දෙන්නගේ දෙබස. උකසුත් බේරලා දීලා පරාදායිනේ බං. ඒත් අපි රටේ උකස බේර ගන්නවා කියලා දේශපාලකයා කියද්දි පුරවැසියා කියනවා හේ ඊට කලින් ආණ්ඩුව බේර ගන්නකෝ සර්. ආණ්ඩුව ඊට කලින් බේරගන්න කියලායි කියන්නේ. එතකොට ගෝල් ෆේස් පිළිබඳව හොරණෑ වයමින් ඉඳද්දී ඇල්පිටිය මොකද උනේ? මෞබිම MD වීරරත්නගේ කාටුන් එක. ගෝල් ෆේස් ගැන හොරණෑ වයමින් හිටියා. ඒ අතරතුරේදී ඇල්පිටිය පැත්තේ හොරණෑව ඊට පස්සේ ඊට වැඩියෙන් වායන්න ගත්තා. පූර්වවැසියා මැදට වෙලා බලාගෙන ඉන්නවා. ඇල්පිටියෙන් පොහට්ටුව මතුනේ කොහොමද? මෙන්න ලංකාදීපයේ 30 හේවාවිස්සගේ හිනාවැස්ස. ඇල්පිටියෙන් පොහට්ටුව මතුවෙනවා නිකන් නෙවෙයි අලියාව දෙකඩ කරමින් අලියාව පසාරු කරමින් ඇල්පිටිය පැත්තෙන් මතුවෙන ආකාරයයි මේ. එතකොට ඒ ඇල්පිටිය මතුවුණු ආකාරයේ දිවයිනේ උදේවිමලසිරිගේ කාටුන් එක මෙන්න. ඇල්පිටිය මෙහෙමයි මතුවෙන්නේ. පොහට්ටුව මතුවෙන ආකාරය බලන්න පුළුවන්කම තියෙනවා. ඇල්පිටිය සිසාරා හැමතැනම පොහට්ටුව. අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මෙන්න. ඡන්දය නිම වුණා රට බලමින් හිටිය. දැන් ඒ ගැන වැයෙන්නේ මසුරන් තැටිය. රම්පෙට පොරි හැලෙන විග්‍රහයන් කෙටිය. ලන්ඩන් වලට වැඩියෙන් හිට් ඇල්පිටිය.
මේ තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපේ. එස්.බී. ඩිලානුත් නිමලුත් පරාජිත රතනත් පෝට්ටුව තුලදී වෙලා ඇත. නායකතුමාටත් වැදිලා හතේ හත මන්ත්‍රී සිහිනේක පසුවේ අනාගතේ. අනාගත මන්ත්‍රී සිහිනේක පසු වෙනවා කියලා දාලා තියෙන අතරතුරේදී අපි යන්න සූදානම් වෙනවා ඊළඟ කාටුන් එකට. අද පත්තරේ ඩොක්ටෝක් ප්‍රියන්ති පෙරරාගේ UNP ජනපති කෙනෙක් යටතේ නීති හා සාමය ඇමතිකම සරත් පොන්සේකට දෙනවලු. ඕවා කියන්නේ කැලණිය පැත්තේ ආයෙත් බාල්දියක් පෙරලයි කියලා වෙන්ට ඇති. දැන් ඔබ දන්නවා අපේක්ෂකයා තෝරනකොට රවි කිව්වේ මොනවද, දැන් මොනවද කියන්. එතකොට සරත් වංශේකා කිව්වේ මොනවද ගෝල් ෆේස් වල කියපු කතාවෙන් පස්සේ දැන් මොනවද කියන්නේ කියලා. ඒකත් සංකේතවත් කරමින් ලංකාදීපේ දාසගේ කාටුන් එක. මෙන්න සරත් වංශේකා කියන අලියා කොටන් අදින ආකාරයක් පෙන්නුම් කරලා තියෙන්නේ. සජිත් කියන කොටේ අදිනවා. මොකද හේතුව හොඳට පේනවද බලන්න ඔබට? කැරට් අලයක් එල්ලලා අර අලියාගේ බලන්න හොඳට ඔබට පේනවා ඇති. ඒකත් එක්ක දැන් කොටන් අදින්න පටන් අරන් කැරට් අලයක්ද දුන්නේ ගෝල් ෆේස් පිටියේදී. එතකොට අද ජනරාණි කාටුන් එක මෙන්න. ජනපති වගේ නේද මේ ඇවිල්ලා රාණිට කියනවා, පුන්සඳ සේම පායලා රට මැද්දේ, රන්කෙදි සේම පීරලා පිට මැද්දේ කියලා. එතකොට රාණි කියනවා, දූෂිත සෙනග වට කරගෙන යම යුද්ධේ, ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ. අද තනියම වෙල මැද්දේ කියලායි කියන්නේ. රටේ ගොඩක් දේවල් තියෙද්දී ඔබ දන්නව නේද බෝතල් තියාගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කළා. මෙන්න අද දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එක. බෙම්පියා කියනවා චාලි අයියාට, චාලි අයියේ මෙන් විදේශ මත්පැන් තොග තබා ගැනීම ලීටර 80 දක්වා වැඩි කරලා. කුරුම්බ ගැඩියක් බොන ගමන් චාලි අයියා කියනවා, ඡන්ද වැඩවලට ගන්න වෙන්නේ නැති බෙම්පියෝ, ඡන්ද වැඩවලට ගන්න දන්නේ ලීටර් ගාන වැඩි කළේ. මේ තිලකගේ තුන්වන්සල කවිය. ජයගත් පසු කළොත් කරනා ලෙස සද්ද, මිහිපිට තවතිසාවක් මේ රට වෙද්ද, ඒ අය ඉටු කරන්නට පවසන ලද්ද, ගේ දොර සල්ලි ගස් හිටවාගෙන ඇද්ද. අමුතු අමුතේ වුවනේ මේ දවස්වල කියන්නේ. අවුරුදු පහක් තුල නොකරපු දේවල් කරනවා කියලානේ මේ දවස්වල කියන්නේ. ආනවා ඊට පස්සේ ගේ දොර සල්ලි ගස් හිටවාගෙන ඇද්ද කියලා. මේ දවස්වල වැඩියෙන්ම ඔබට මොනවද දෙන්නේ? මොනවද වැඩියෙන්ම ඔබට මේ දවස්වල කවන්න හදන්නේ? අපි අවසානයේ ගමු ඒකෙන්. මෞබි මේ සමන්ජි ලියනාරච්චිගේ කාටුන් එක. ඕන්න රැකියා ප්‍රතිපත්ති වැටුප් පොරොන්දු සංවර්ධන සුභ සාධන මේ ලනු ටික ගිල්ලවන්නයි හදන්නේ ඔබට. බලන්න ලනු කන්දරාවක් තියෙනවා ඔබට ගිල්ලවන්නටයි සූදානම් වෙන්නේ. දැක්ක නේද ලනුවල තරම්? අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්